අද උදේ 8ට රජ වෛද්‍යාරින් සංගමය දිවයින පුරා සියලුම රෝහල්වල දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කළා. අපි ඒ දවසේ කියපු විදිහටම පැය 24ක කාලයක් මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීමට තමයි නියමිතව තිබුණේ. ඒ අතරතුරේ තමයි ඊයේ රාත්‍රිය වෙනකොට විශේෂයෙන්ම ගරු අග්‍රාමාත්‍යතුමාගේ මැදිහත් වීමෙන් සාගර රත්නායක ඇමතිතුමාගෙන් අපිට දැනුම් දීමක් ලැබුණේ. අද දින උදෑසන 8:45ට අර්ලියගහ මන්දිරයේදී සාගර රත්නායක ගරු ඇමතිතුමා, නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන ඇමතිතුමා හමු වෙලා මේ ප්‍රශ්නය සම්බන්ධ සාකච්ඡා කළා. අවසන් එකඟතාවන්ට එමු කියන කාරණය අපි ඉතාමත්ම සතුටින් ඒ ආරාධනය බාරගත්තා. මොකද මෙතෙන්දී අපි මේ වැඩ වර්ජනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නිවේදන නිකුත් කරනකොටම අපි මෙතෙන්දී පැහැදිලිවම කියපු දේ තමයි මේ මොහොතේදී මේ වැඩ වර්ජනය සඳහා පාදක වෙච්ච ප්‍රධානම කාරණය තමයි මෑත කාලීනව මේ රටේ නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවලා තියෙන බරපතල අර්බුදකාරී වාතාවරණය. එහෙනම් අපි හිතුවා මේ ප්‍රශ්නය මේ මොහොතේදී මේ ආසන්නම හේතුව निराකරණය කර ගැනීම සඳහා හොඳම පුද්ගලයා තමයි මේ රටේ නීතිය හා සාමය පිළිබඳ ඇමතිතුමා කියලා. ඒ අනුව තමයි අපි අද දවසේ රජයේ වෛද්‍යාරින් සංගමයේ ආචාර සංගම් ඊට අමතරව දෙමාපියෝ ඇතුළු කණ්ඩායම අපි ගිහිල්ලා සාගර රත්නායක ඇමතිතුමත් එක්ක සාකච්ඡා කළේ. එතනදී අපි එතුමාගෙන් බොහොම පැහැදිලිව අහපු දේ තමයි එතුමා ඇමතිවරයෙක් විදිහට ඇමතිතුමෙක් විදිහට එතුමාට පුළුවන්ද මේ වෙච්ච පහුගිය සිදුවීම පහුගිය දවස් කිහිපය ඇතුළත මේ ශිෂ්‍යයන් ඉලක්ක කරගත්ත සිදුවීම අනුමත කරන්න කියලා. අපි ප්‍රධාන ප්‍රශ්න ගණනාවක් මතු කළා විශේෂයෙන් මාධ්‍ය හරහා. මේ පැමිණි NP 0410 කියන වෑන් රථයේ කාගේද කියන ප්‍රශ්නය, ඒකේ හිටපු සිවිල් ඇඳුමින් සැරසිස්තර අපි හඳුන්වන ඉදිරි නාඳුන්න මැරයන් පිරිස කවුද කියන එක, ඒ සඳහා නියෝග ලබා දුන්නේ කවුද කියන එක, ඒ අයට පොලිසියත් එක්ක සම්බන්ධයක් තියෙනවා නම් ඒ මොන වගේ සම්බන්ධයක් තියෙන්නේ කියන එක, නැවත මේ වගේ සිදුවීම් වළක්වා ගන්න මොකද්ද රජයට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියන එක. ඇත්තටම මම කතා කරනකොට මම සාගර රත්නායක ඇමතිතුමාගෙන් ඇහුවේ, මම කිව්වේ අපි හඳුන්වන විදිහට පැහැර ගැනීමට උත්සාහ දැරීමේ සිද්ධිය කියන එක. එතුමා හිනා වෙලා කිව්වා, ඔව් ડોක්ටර් මමත් ඒ සිදුවීම් පෙළ සමාජ ජාල වෙබ් අඩවියකින් දැක්කට පස්සේ මමත් පොලිස්පතිතුමාට දුරකථනයෙන් කතා කළා. ඇහුවේ මොකද්ද මේ පැහැර ගැනීමේ සිද්ධිය කියන එක ගැන කියලා තමයි ඇහුවේ. මොකද බැලූ බැල්මට එතන ඒ පොලිස් නිලධාරීන් හෝ ඒ සිවිල් ඇඳුමින් සැරසිරු නිලධාරීන් පිරිස පැහැර ගැනීමට උත්සාහ කිරීමක ඡායාරූප සහ දර්ශන තමයි එතුමාටත් බලා ගන්න පුළුවන් වුණේ කියන කාරණය. එතන මේ කියන ප්‍රශ්න සියල්ල සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුවිය යුතුයි කියන දැඩි ස්ථාවරයේ නීති හා සාමය පිළිබඳ ඇමතිතුමා ඉන්නවා. ඒ අනුව එතුමා අපි ඉදිරියේම පොලිස්පතිතුමාට දුරකථනයෙන් කතා කළා. දෙපාර්ශ්වයේ එකඟතාවය ඇතුව මේ සම්පූර්ණ සිද්ධිය සහ සම්පූර්ණ සිද්ධියට පසුබිම් වෙච්ච හේතු සහ එතනින් එහාට ගියාට පස්සේ මේකේ ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අවසන් වාර්තාව සති දෙකක කාලයක් ඇතුළත ප්‍රකාශයට පත් කිරීමට එතුමා තීරණය කළා. එතකොට එතෙන්දී රජයේ වෛද්‍යාරින් සංගමය අපි විදිහට අපි කිව්වේ මේක ඉතා ඉක්මනින් සිදුවිය යුතු දෙයක්. ඒ නිසා අපි හැකි ඉක්මනින් මේක නිවැරදි විදිහට සිදුවේයි කියලා අපි බලාපොරොත්තු වෙනවායි කියන කාරණේ. ඒ වගේම අපි මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් නිවේදනය නිකුත් කරනකොට මේ සිද්ධියට සම්බන්ධව ප්‍රශ්න ගණනාවක් මතු කළා. එතකොට ඒ සියලු ප්‍රශ්න සඳහා යම් සාධනීය ප්‍රතිචාර අද දවස තුළ සාගර රත්නායක ඇමතිතුමාගෙන් ලැබුණා. ඒක ඉදිරියට අප මතකරු පළවෙනි ප්‍රශ්නේ තමයි මේ රයන් ජයලත් වෛද්‍ය පීට ශිෂ්‍ය නායකයා අත්අඩංගුවට ගැනීමට හෝ පැහැර ගැනීමට මේ උත්සාහ කිරීම සිද්ධියේදී අපි මතු කළ ඉහළ ප්‍රශ්නවලට ඍජු පිළිතුරු ඉක්මනින් ලබා දෙන්න කියන කාරණා. ඒතකොට ඒක එතුමා බොහොම පැහැදිලිව කිව්වා. අද දවස තුළ එතුමාට ලැබිලා තියෙනවා එදා සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක්. ඒ වාර්තාව පාදක කරගෙන අද දවස් තුල පාර්ලිමේන්තුව තුලදී මේ සම්බන්ධ විශේෂ ප්‍රකාශයක් කරනවා. විශේෂයෙන් බොහොම පැහැදිලිව එතුමා දකින විදිහට මේ සිද්ධියේදී
පොලිසිය හැසිරීලා තියෙන විදිය සම්බන්ධයෙන් බරපතල ගැටලු තියෙනවායි කියන එක එතුමා පිළිගත්තා. එතුමා ඒක අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරන්නම් කියන එක කිව්වා. ඒතර අපි කිව්වා එහෙම කියලා හරියන්නේ නැහැ. ඒ සිද්ධියේදී වැරදක් වෙලා තියෙනවා නම් ඒ වැරද සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයෝ හොයාගෙන එයාට නීතිය ක්‍රියාත්මක කරන්නේ නැද්ද කියලා. ඒතර ඒ සම්බන්ධයෙන් තමයි එතුමා සති දෙක කාලයක් ඉල්ලුවේ. ඒ අනුව සති දෙක අවසන් වෙන විට ඒ වාර්තාව නිකුත් කළා. ඒ වාර්තාව හරහා වක්‍යුත්තන්ට අවශ්‍ය කරන නීතිමය එහෙම නැත්නම් විනයානුකූල පියවර මොනවද කියන එක සම්බන්ධයෙන් තීදු තීරණ ගැනීමට එතුමා එකඟතාවය පළ කළා. ඒ වගේ අපි ඉල්ලුවා නැවත මේ වගේ සිද්ධියක් ඇති වෙන එක වළක්වීම සඳහා මොනවද ගන්න පුළුවන් ක්‍රියාමාර්ග කියන එක අපි මතු කළා. එතුමා බොහොම පැහැදිලිව කිව්වා මේ පොලිස් ආඥාපනත අවුරුදු 150කට වඩා පැරණි ආඥාපනත මේකේ අඩුපාඩු ගණනාවක් තියෙනවා. ඒ නිසා එතුමා පොලිස්පතිතුමාට නියෝගයක් ලබා දුන්නා. වහාම මේ සිද්ධියත් එක්ක මේකෙන් රජයේ විශාල අපකීර්තියකට පත් වුණා. ඒ වගේම විශාල චෝදනාවක් ලක් වුණා රජය. ඒ නිසා මේ චෝදනාව කිසිසේත්ම බාර ගන්න ලැහැස්ති නැහැ රජයේ විදිහට මේ වෙච්ච අපකීර්තිය. ඒ නිසා මේක වහාම නිවැරදි විය යුතුයි කියන ස්ථාවරයේ ඉඳලා වහාම පොලිස්පතිතුමාට නියෝග කරනවා. මේ ඉදිරියේදී යම් පුද්ගලයෙක් අත්අඩංගුවට ගැනීමක් සිද්ධ වෙනවා නම් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කරන ගයිඩ්ලයින් එකක් එහෙම නැත්නම් මාර්ගෝපදේශයක් ඇතුළත් අභ්‍යන්තර චක්‍රලේඛයක් පොලිසිය හරහා නිකුත් කරන්න කියන කාරණේ. අපි ඒක ඉතාමත් ධනාත්මක ප්‍රතිචාරයක් විදිහට දකිනවා. ලිඛිතව නීතිමය ලියවිල්ලක් විදිහට මින් ඉදිරියට මේ වගේ සිද්ධි නොවන බවට සහතිකයක් ඒ චක්‍රලේඛය හරහා ලැබෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි එතුමන් ඉල්ලා සිටියා මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔබතුමා දැන් පිළිගත්තා රජයට මේකෙන් යම් අපහසුතාවයක් ඇති වුණයි කියලා. ඒ වගේම අපි කියනවා රජයක් විදිහට මේ සම්බන්ධයෙන් සමාව ගත යුතුයි ජාතියෙන් කියන එක එතුමා ඉතාමත්ම නිහතමානීව පිළිගත්තා. අද දවසේ පාර්ලිමේන්තුවේදී එතුමා කරන ප්‍රකාශය හරහා පුරවැසියන්ගෙන් ඒ වගේම ජාතියෙන් මේ සම්බන්ධයෙන් සමාව අරගෙන මින් ඉදිරියට මෙවැනි වැරදි පූර්වාදර්ශ ඇති නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එතුමාගේ සම්පූර්ණ එකඟතාවය පළ වුණා. ඊළාට වැදගත් කාරණේ තමයි දැනටත් ඇතුලේ ඉන්න අපි කියපු විදිහට නිශ්චිත චෝදනා නැතුව තාමත් ඇතුලේ තියාගෙන ඉන්න පොලිසිය විරුද්ධ වීම නිසාම ඇතුලේ ඉන්න විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග. එතුමා ඉතා සාවධානවයේ සම්බන්ධයෙන් අහුන්කන් දුනා. එතුමා පොලිසියත් සමග කතා කළා. මේ අයට නිශ්චිත චෝදනා තියෙනවද? තියෙනවා නම් මොනවද? උදාහරණ විදිහට දැනට ලහිරු වීරසේකර ශිෂ්‍යයා අන්තර්විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමල්ලේ කනෝම්කරු ඇතුලේ ඉන්නවා. ඒතර එයාට මොකද තියෙන චෝදනාව? සෞඛ්‍ය අමාත්‍යාංශයේ මොන දේපලටද එයා හානි කළේ? අපි දන්න විදිහට එහෙම දේපල හානියක් එයා කළ නැහැ. එහෙම දේපල හානියක් කළ නැත්නම් ශිෂ්‍ය නායකයෝ වීමේ වරද නිසාම එයා අත්අඩංගුවේ තියාගෙන ඉන්නවා නම් ඒ අයව අත්අඩංගුවේ නිදහස් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග පොලිසියත් සමග කතා කරලා මොනවද ගන්න පුළුවන් කියන එක කියන ඒ තීරණය ඉතාම ඉක්මනින් ලබා දීම සඳහා වෙනත් විදිහකින් කිව්වොත් එහෙම අත්අඩංගු වෙන ශිෂ්‍යයන් පිරිස නිදහස් කිරීම සඳහා අවශ්‍ය මූලික පසුබිම සකස් කිරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග රජයේ පැත්තෙන් රජයේ විදිහට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග ගැනීමට එතුමා සම්පූර්ණ එකඟතාවය පළ කළා. ඒ අනුව අපි කරුණු පහක් ඉදිරිපත් කළා. ඒ කරුණු පහටම එතුමා ඉතාම සාධනීය ප්‍රතිචාර අද දවස් තුල ලබා දුන්නා. අපි බලාපොරොත්තුෙන් ඉන්නවා එතුමා මේ වචනයට ගරු කළා අද දවස ඇතුළත පාර්ලිමේන්තුව තුළ මේ සම්බන්ධයෙන් බොහොම විවෘත සහ ඒ වගේම බොහොම එකඟතාවයට ගරු කරන ප්‍රකාශයක් සිදු කරයි කියලා. ඒ හින්දා තමයි රජයේ වෛද්‍යාංග සංගමයේ තීරණය කළේ අද දවස තුල අපි මේ වැඩවර්ජන ක්‍රියාමාර්ගය අත්හිටවනවා කියන කාරණය. එතෙන්දී විශේෂයෙන්ම අපි මේ කියපු කාරණාවලට අමතරව අපි අද දවස තුල ගරු අග්‍රාමාත්‍යතුමාට විශේෂ ලිපියක් මගින් මේ පවතින වර්තමාන ප්‍රවණතාව පිළිබඳ දැනුම් දුන්නා. එතෙන්දී අපි අග්‍රාමාත්‍යතුමාට මේ අත්අඩංගුවට ගැනීමේ සහ පැහැර ගැනීමට දත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපේ මතය වගේම ඉතා වැදගත් කාරණා ගණනාවක් මතු කළා. එතෙන්දී වැදගත්ම කාරණයක් තමයි මේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම් ප්‍රමිතිය කියන එක මේ රටේ නීතියක් එහෙම නැත්නම් ගැසට් කිරීම සම්බන්ධයෙන් අවසන් එකඟතාවයන්ට එළඹීම. එතකොට ඒ සම්බන්ධයෙන් නිශ්චිත කාල රාමුවක් සකස් කිරීම ඉතා වැදගත් කියන කාරණේ අපි අග්‍රාමාත්‍යතුමාට මතක් කරලා සිටියා. ඊට අමතරව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට හැමෝටම පිළිගන්න පුළුවන් මධ්‍යස්ථ පුද්ගලයෙක් පත් කළා වෛද්‍ය සභාවේ කටයුතු නියමාකාරයෙන් කරගෙන යන්න අවශ්‍ය පහසුකම් වෛද්‍ය සභාවට සකස් කරන එක. ඒ වගේම රජය විදියට මේ විදියට ප්‍රකාශයට පත් කළා තියෙන නමුත් තාම ඒක නීතිමය ලියවිල්ලක් බවට පත් වෙලා නැති මේ සයිටම ආයතනයට තවදුරටත් ශිෂ්‍යයන් බඳවා ගැනීම නැවැත්වීම සහ ඒ ආයතනය මගින් දිගින් දිගටම ශිෂ්‍යයන් අමාරුවේ දවමින්
උපාධි ප්‍රදානය කිරීම සඳහා අවශ්‍ය නැවැත්වීම සඳහා අවශ්‍ය කරන නීතිමය ලියවිල්ලක් ඉතාම කෙටි කාලයක් ඇතුළත ප්‍රකාශයට පත් වීම. ඔන්න ඔය කියන කාරණා තුන පාදක කරගෙන ගරු අග්‍රාමාත්‍යතුමාගෙන් අපි ඉල්ලීමක් කළා. එතුමාගේ ශනික අවධානය යොමු වෙලා අද දවස තුලම අපි උදෑසන එතුමාගේ ලේකම් අග්‍රාමාත්‍ය ලේකම්තුමා සමග මේ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් නිරත වුණා. එතෙන්දී අපිට මේ වෙනකොට ලැබිලා තියෙන ආරංචි අනුව වෛද්‍ය සභාවේ සභාපති ධූරය සඳහා යම් උත්සාහයක යෙදෙනවායි කියලා අපිට ආරංචි වෙලා තියෙනවා. අර අපි මුලින් විරෝධය පෑවා යම් මහාචාර්යවරයෙක් එතෙන්ට පත් කිරීම සම්බන්ධයෙන්, මොකද සයිටම් හිතවාදී සහ මධ්‍යස්ථ නොවීමේ ප්‍රතිපත්තිය මත. එවැනිම තවත් මහාචාර්යවරයෙක්ව ගෙහල්ලා ළමා රෝග පිළිබඳ මහාචාර්යවරයෙක්ව ගෙහල්ලා එතන වාඩි කරන්න. මේ මහාචාර්යතුමා ගැන අපිට කියන්න තියෙන්නේ මෙතුමා මේ වෙනකොට ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරලා ඉවරයි සයිටම් එකේ ශිෂ්‍යයන් ගැන තමන්ගේ මතය. මේ මහාචාර්යතුමා මේ වෙනකොට සයිටම් ආයතනයේ විභාගවලට ගිහිල්ලා සයිටම් ආයතනයේ වෙනුවෙන් පෙනී හිටලා ඒ ආයතනෙන් ඒ විභාගවලට පෙනීම සිටීම වෙනුවෙන් මූල්‍යමය ප්‍රතිලාභات ලබා ගත්ත, ඒ වගේම ඒ වෙනුවෙන් එළියට ඇවිල්ලා කෘතගෙන දැක්වීම සඳහා සයිටම් ආයතනයේ වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී හිටපු, වෙනත් වචන වලින් කියනවා නම් බොහොම නිර්ලජ්ජිත විදිහට සයිටම් එකේ ළමයි කොළඹ වෛද්‍ය පීඨයේ ඉන්න ළමයින්ට වඩා දක්ෂ ළමයි කියලා එළිය ඇවිල්ලා සාධාරණී කරපු මහාචාර්ය කෙනෙක්ව තමයි මේ නැවත වතාවක් අද දවසේ වාඩි කරන්න යනවා කියන ආරංචිය ලැබුණේ. මේ සම්බන්ධයෙන් අපි අපේ බරපතල විරෝධය ගරු අග්‍රාමාත්‍යතුමා සහ එතුමාගේ මේ සාකච්ඡා සම්බන්ධීකරණ කරන කණ්ඩායමට යොමු කළා. විශේෂයෙන්ම මේ සම්බන්ධීකරණ කණ්ඩායම නියෝජනය කරනවා අග්‍රාමාත්‍යතුමාගේ විශේෂ උපදේශක දිනේෂ් වීරක්කොඩි මැතිතුමා, ඊට අමතරව අග්‍රාමාත්‍යතුමාගේ සෞඛ්‍ය කටයුතු පිළිබඳ උපදේශක තනතුරක් එහෙම නැත්නම් සම්බන්ධීකරණ තනතුරක් දරන කාවින්ද මාකලන්ද මහතා, ඊට අමතරව විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා, එතුමන්ලා විශේෂ කාර්යභාරයක් මේ සම්බන්ධයෙන් මේ සම්බන්ධීකරණය කිරීම සම්බන්ධයෙන් එනවා. එතෙන්දී අපි විශේෂයෙන්ම එතුමන්ලා සහ අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නු දෙය තමයි මේ විදියට නම් විවිධ දෙනා මේ ප්‍රශ්නේ බලන්නේ අපි දිගටම කිව්ව අපක්ෂපාති කෙනෙක් මෙතනපත් කරන්න කියන කාරණේ. එහෙම නැතුව වෙනත් අය විශේෂයෙන් සයිටම් හිතවාදී මධ්‍යස්ථභාවය පිළිබඳ ප්‍රමිතින් බිඳගත්තු පුද්ගලයෙක් එතන වාඩි කරන්න උත්සාහ කළොත් එහෙම මේ සාකච්ඡාවල හරයන් බිඳ වැටෙන්න පුළුවන් කියන බරපතල අනතුරු ඇගවීම අද දවසේ අපි සිද්ධ කළා. ඊට අමතරව අවම් ප්‍රමිතිය ගැසට් කිරීම සම්බන්ධ ඉතාමත් ධනාත්මක සාකච්ඡාවක් පැවැත්ුණා. එතෙන්දී අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්තුමා බොහොම පැහැදිලිව ප්‍රකාශ කළා මේක ඉක්මනින් අවසන් විය යුතුයි කියන කාරණේ. ඒ නිසා සියලු පාර්ශ්ව එක තැනකට කැඳවලා තැන් තැන්වල කතා කරන්නේ නැතුව බ්‍රහස්පතින්දා එළමෙන බ්‍රහස්පතින්දා දවල් 12:30ට අග්‍රාමාත්‍ය කාර්යාලයේදී ගරු නීතිපතිතුමා, ඊට අමතරව නීති කටයුතු දෙපාර්තමේන්තුව, වෛද්‍ය සභාව, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, රජයේ වෛද්‍යාරින්ග සංගමය ඇතුළු මේ සියලු පාර්ශ්ව එක තැනකට ගෙහල්ලා මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් අවසන් සාකච්ඡාවක නිරත වෙමු කියන තීරණයට ආවා ගරු අග්‍රාමාත්‍ය ලේකම්තුමාත් එක්ක තිබිච්ච සාකච්ඡාවේ. ඒ වගේම අද දවසේ පැවැත්වෙන කැබිනට් සාකච්ඡාවෙන් පස්සේ අග්‍රාමාත්‍යතුමා සමග සාකච්ඡා කළා මේ රජයේ විසින් දැනටමත් ප්‍රකාශ කරලා තියෙන මේ ශිෂ්‍යයන් බඳවා ගැනීම නතර කිරීම සහ උපාධි ප්‍රදානය නතර කිරීම සඳහා අවශ්‍ය කරන නීතිමය ලියවිල්ල සකස් කිරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුව තීරණ ප්‍රකාශ කරන්නම් කියන කාරණය අග්‍රාමාත්‍ය ලේකම්තුමාගේ පැත්තෙන් ප්‍රකාශ වුණා. අපි හිතනවා ඒ නීතිමය ලේඛනය ඉතා වැදගත් වෙයි කියලා මේ රටට මේ රජයේ මේ සම්බන්ධයෙන් ගන්න ස්ථාවරය වඩාත් තහවුරු කිරීම සඳහා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා සාගර රත්නායක ඇමතුමත් සමග සාකච්ඡාව, අග්‍රාමාත්‍ය ලේකම්තුමත් සාකච්ඡාව යථාර්ථයක් බවට පත් කිරීම සඳහා අවශ්‍ය කරන තීරණාත්මක පියවර අද දවස තුල එතුමන්ලගේ පාර්ශවයෙන් ගෙනෙයි කියලා. ඒ වගේම අපි සාගර රත්නායක මැතිතුමාගෙන් අහපු පැහැදිලි ප්‍රශ්නයක් තියෙනවා. ශිෂ්‍යයන් මේ මර්ධනයේ දිගටම ක්‍රියාත්මක වෙනවා. ශිෂ්‍ය මර්ධනය ක්‍රියාත්මක වීමේදී ඉතාමත්ම කනගාටුදායක සිද්ධි අපි දකිනවා. තවමත් මේ ශිෂ්‍යයන් හොයමින් එයාගේ ගෙවල් වලට පොලිසිය යනවා. ඊට අමතරව අපි දැක්කා ඉතාමත්ම සාමකාමී විදිහට ලිප්ටන් වටරාවේ වාඩි වෙලා සත්‍යාග්‍රහ කරපු ශිෂ්‍යයන්ට පොලිසිය කොහොමද සැලකුවේ කියලා. එතෙන්දී බොහොම පැහැදිලි සාගර රත්නායක මැතිතුමා බොහොම පැහැදිලිව කිව්වා එතුමාටත් හිතා ගන්න බෑ මොකද්ද මේ සිද්ධ වුනේ කියලා. එතුමාද පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සඳහන් කරන්නම් කියලා කිව්වා. කිසිම විදියකින්
පොලිසියට සාගල් රත්නායක මැතිතුමා ලිප්ටන් වටරවුමේ සාමකාමීව වාඩි වෙලා හිටපු ශිෂ්‍යයන් වෙතින් එළවන්න කියලා නියෝගයක් දුන්නේ නැහැ කියලා. ඒතර අපිට එන ප්‍රශ්නේ තමයි කවුද එහෙනම් ඒ නියෝගය දුන්නේ කියලා. රජයේ අපහසුතාවයට පත් කිරීමේ කුමන්ත්‍රණයක් ගන්න ජනමාධ්‍ය අමාත්‍යතුමා කියනවා. මේ සිද්ධිය ගැන සාගල් රත්නායක අමාත්‍යතුමා මේ විදිහට කියනවා. එහෙමනම් අපි රජයට කියනවා වහාම පරීක්ෂණයක් කළ යුතුයි. සාගල් රත්නායක අමාත්‍යතුමාට පිටින් ගිහිල්ලා කවුද පොලිසියට මේ වගේ නියෝග දෙන්නේ රජ අපහසුතාවයට පත් කරන්න. ඒ හින්දා ඉතාමත් ස්තුතිවන්ත වෙනවා සාගල් රත්නායක මැතිතුමාට මේ සම්බන්ධයෙන් බොහොම නිහතමානී විදිහට තමන්ගේ අවංක හැඟීම් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන්. ඒ නිසා බලාපොරොත්තු වෙනවා මේ සියල්ල අද දවසේදී පාර්ලිමේන්තුව තුළ එතුමා හෙළි කරයි කියලා මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. ඒතර මම කිව්වා එමෙතුමත් එක්ක පැවැත් සාකච්ඡාව ඊළඟට ගරු අග්‍රාමාත්‍යතුමාට යොමු කළ ලිපිය ඊට අමතරව අග්‍රාමාත්‍යතුමාගේ ලේකම්තුමත් එක්ක ඇති වෙච්ච එකඟතා විශේෂයෙන්ම අවම ප්‍රමිතිය ගැසට් කිරීම සම්බන්ධයෙන් මේ සියලු කාරණා අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ තියෙන தত্ত্বය ලැබිච්ච ධනාත්මක ප්‍රචාර සැලකිල්ලට අරගෙන අද දවස තුල මේ වැඩවාජනී නිමා කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්න. එතකොට ඒකෙදි ප්‍රායෝගික කාරණා ගණනාවක් අපිට මේ වැඩවාජනී නිමා කිරීමේදී ගන්න වෙනවා. ඒ සියල්ල සලකලා බලලා තමයි මේ වැඩවාජනී අපිට නිමා කරන්න වෙන්නේ. ඒ වගේම අද දවසේ පැවැත්වෙනවා සයිටම් විරෝධී ජනපෞර මගින් සංවිධානය කරන දැවැන්ත ජාතික නියෝජිත මහා සම්මේලනය ඊට සමගාමීව පාගමන් තුනකින් කොළඹ විහාර මහදේවි උද්‍යානයේට එහෙම නැත්නම් විහාර මහදේවි එලිමහන් රංගපීඨයට පැමිණීමට නියමිතයි. හවස දෙකට ආරම්භ වෙන පාගමන් කොළඹ ජාතික රෝහල අසලින් වොක්ෂෝල් වීදිය අසලින් ඊට අමතරව නෙළුම් පොකුණ අසලින් ආරම්භ වෙලා විහාර මහදේවි එලිමහන් රංගපීඨය කරා ළඟා වීමට නියමිතයි හවස තුන වෙනකොට. එතෙන්දී විශේෂයෙන්ම අද සමුළුව ඉතා වැදගත් වෙන්නේ දිවයින පුරා නන්දසිං ආපු විවිධ දේශපාලන පක්ෂ, විවිධ වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර, බහුජන සංවිධාන නියෝජනය කරපු ආපු පිරිස සියලු දෙනා එකතු වෙලා ඒ සම්මේලන යෝජනාවක් සම්මත කිරීමට නියමිතයි. ඒ සම්මේලන යෝජනාව හරහා එළඹෙන සතියේදී ප්‍රකාශයට පත්වීමට නියමිත දැවැන්ත ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත්වීමට නියමිතයි. එහෙනම් අපි රජයට කියනවා මේ ප්‍රශ්නේ මේ විදිහට ශිෂ්‍යයන් මර්ධනය කළා, වෘත්තීය සමිති මර්ධනය කළා ගෙනියන්න උත්සාහ කරනෝ නම් ඒකට අවශ්‍ය කරන පිළිතුරු ලබා දීමේ හැකියතාවයක් මේ සයිට විරෝධී ජනපෞර සතුව තියෙනවා, රජයේ වෛද්‍යාරින්ගේ සංගමේ සතුව තියෙනවා. ඒ නිසා මේ යන වැඩපිළිවෙල විවිධ පුද්ගලයෝ බාධා කරයි මේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා සාකච්ඡා කඩාකප්පල් කිරීම සඳහා ආණ්ඩුව ඇතුළේ මියම් යම් උත්සාහයන් ගැනේ. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ සියල්ල පරයා මේ ප්‍රශ්නය හැමෝටම පිළිගන්න පුළුවන් ජනතාව දිනවන පිළිතුරකින් අවසන් කිරීම සඳහා අවශ්‍ය පදනම රජය විසින් සකස් කරයි කියලා. අදද පිච්ච සාකච්ඡාවල එකකතාවයන්ට අනුව. එහෙම නැති වුණොත් මේ ජාතික විරෝධතාව සහ එතනින් එහා ක්‍රියාත්මක වෙන තවත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග රැසක ප්‍රතිඵල රටට විඳින්න වෙයි. ඒක රටේ අවාසනාව බවට පත් නොකර රජය මේ සම්බන්ධයෙන් සාධනීය ප්‍රතිචාර ගනී කියන එක අපි දැඩි විශ්වාසයෙන් යුතුව බලාගෙන ඉන්නවා.